ගෝඨාභය රාජපක්ෂ කාබනික පොහොර ප්‍රතිපත්තිය තුලින් විපතට පත් වුණු රුවි ජනතාව අනාගත සමග ජන බලවේග රජයක් තුල ජයග්‍රහණය කරවන වැඩසටහන එළි දක්වන අවස්ථාව. අපි හැමෝම දන්නවා මේ රටේ ගොවි ජනතාවට අසූචි පෝර ව්‍යාපෘති වලින් නැනෝ පෝර ව්‍යාපෘති වලින් සලකපු රජය තමයි ගෝඨාභය රාජපක්ෂ රජය. අද ක්‍රියාත්මක වෙන රනිල් රාජපක්ෂ රට වනසන හවුල් ආණ්ඩුව මේ රටේ ගොවි ජනතාව විපතට පත් කර සිටින මොහොතක අද මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා සමගි ජන බලවේග රජයක් තුල මේ රටේ කෘෂි කර්මාන්තය ගොවිතැන දියුණු කරන්නට ශක්තිමත් කරන්නට අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඔබට දැනුවත් කරන්න. ශ්‍රී ලංකාව දූපතක්. දූපතක තිබෙන්නේ සීමිත ඉඩම් සම්පතක්. අදටත් අපේ රටට ඉඩම් පරිහරණ සැලැස්මක් නැහැ. ඉඩම් භාවිත ප්‍රතිපත්තියක් නැහැ. මේ නිසාම අපේ රටේ සංවර්ධන රටාවල් තිරසර වෙනවා වෙනුවට අවිධිමත් ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ. කෘෂිකර්මාන්තයේ දියුණු කරන්නටත් රට සැලැස්මක් අනුව ඉදිරියට යන්නටත් අපි විශ්වාස කරනවා ජාතික ඉඩම් භාවිත ප්‍රතිපත්තියක් අපේ රටේ ස්ථාපනය කරන්නට ඕන. ඒ තුලින් ගොවි බිම් මොනවාද, සංවර්ධිත බිම් මොනවාද, මිනිස් වාසය සඳහා ජනපත භූමිය මොකක්ද, වනසතුන්ට වෙන් කරපු කොරිඩෝවර් මොනවාද, මේ සියල්ලක්ම නිර්මාණය වෙනවා මේ ඉඩම් භාවිත ප්‍රතිපත්තිය ස්ථාපනය කිරීම තුළ. අපි අදහස් කරනවා හම්බන්තොට හොඳ උදාහරණයක්. ඇත්ත වශයෙන්ම විද්‍යාත්මිකව ඔප්පු කරලා තිබෙනවා වී වගාවේ වැඩිම ඵලදායිත්වය තිබෙන දිස්ත්‍රික්කයේ හැටියට. හැබැයි ඒ දිස්ත්‍රික්කයේ වගාබිම් අක්කර 5000ක් පමණ රක්ෂිත භූමි ගුවන් තොටුපළ වෙනුවෙන් වෙන් කරා. අක්කර 45ක් ක්‍රිකට් ක්‍රීඩාංගණ වෙනුවෙන් වෙන් කරා. ගොඩබිම් වරාය වෙනුවෙන් දහස් ගණනක් වෙන් කරා. ඒ තුලින් අලිමිනිස් ගැටුම ජල හිඟය නිර්මාණය වුණා. ඒ දේම තමයි අද වන්නිහත්පත් වෙත් ක්‍රියාත්මක වෙන්නේ. අවිධිමත් රාජ්‍ය තීන්දුව තීරණ ප්‍රතිපත්ති නිසා මේ ප්‍රශ්නේ වර්ධනය වෙලා තිබෙනවා. අපිට අවශ්‍යයි රටක් හැටියට අපේ භෝග නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න. අඩු පිරිවැයකින් වැඩි ඵලදායිත්වයක් තිබෙන නිෂ්පාදන ධාරිතාවය ප්‍රගුණ කරගත් භෝග වගාවකට ප්‍රවේශවන්න. කෘෂිකර්මාන්තයේ තරඟකාරීත්වයේ වාසි කම්පිටිටිව් ඇඩ්වාන්ටේජස් අපි අපේ ගොවි ජනතාවට ලබා දෙන්නට ඕන. ඒ නිසා ඉඩම් පරිහරණ වැඩපිළිවෙලක් ජාතික වශයෙන් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒක තමයි පළවෙනි පියවර. ඊනි කාරණා දැනුම නව්‍යකරණය, ඩිජිටල්කරණය, knowledge innovation digitization මේ ක්‍රමවේද තුන හරහා ගොවි ජනතාවගේ ඵලදායිත්වය නිෂ්පාදන ධාරිතාවය අපි ප්‍රගුණ කරන්නට ඕන. මැනින් මාකට් එකේ ඇරක් කිලෝව 2000ට යනකොට නුවරඑළිය බණ්ඩාරවෙල ගොවියට ලැබෙන්නේ රුපියල් 500යි. මේක සාධාරණද? අද නාඩු වී කිලෝවකට රුපියල් 92යි. වෙළඳ පොලේ ගාන 220යි. නාඩු සහල් සම්භවී 106යි. සම්බ සහල් 260යි. කීරි සම්භව වී වලට 137යි 150යි. කීරි සම්බ සහල් වලට වෙළඳ පොලේ 370යි. වී ගොවියටත් සිදුවෙන්නේ අසාධාරණය, පාරිභෝගිකයටත් සිදුවෙන්නේ අසාධාරණය. මේ තරම් පරතරයක් ඇති වෙන්නේ කොහොමද? අතරමැදි 3-4 දෙනෙක් අධික ලාභයක් ලබා ගන්නවා. එක පැත්තකින් වී ගොවියට අසාධාරණ මිලක් ලබා දෙනවා. තවත් පැත්තකින් පාරිභෝගිකයාගේ බෙල්ල මිරිකනවා අධික සහල් මිලක් පමුණුවලා. ඉතින් පැහැදිලිවම අපි ඔබට කියන්න කැමති ගොවියාටත් පාරිභෝගිකයාටත් මේ සිදුවන අසාධාරණය නිවැරදි කරන අලුත් මිල සූත්‍රයක් අපේ රජය හරහා අනිවාර්යෙන්ම ගෙනෙනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. කුණු කොල්ලට තමන්ගේ නිෂ්පාදනය අලෙවි කරපු කාලය අවසන් කරලා මේ රටේ ගොවි ජනතාවට තමන්ගේ ගොවි නිෂ්පාදනවලට
සාධාරණ මිලක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. මම පොරොන්දු වෙනවා ගොවි ජනතාව ජීවත් වෙන බල ප්‍රදේශවල ගොවි ජනතාවගේ දූ පුතුන්ට පාසල් වලට සුහුරු පන්ති කාමර ලබා දීලා ගොවියාගේ දූ දරුවන් සුහුරු පුරවැසියන් බවට පත් කරන්නට. හැබැයි ඒ දේ කරනා වගේම ගොවි පියවරුන් මව්වරුන් ගෙවිලියන් සුහුරු ගොවියන් බවට පත් කිරීමේ නූතන කෘෂිකර්මාන්ත විප්ලවය දියත් කරන්නට සමගි ජන බලවේගයේ අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. මම පැහැදිලිව කියන්න කැමතියි මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. තමන්ගේ අස්වැන්නට ස්ථාවර මිලක් ලබා දෙන්න, වී අස්වැන්නට සහතික මිලක් ලබා දෙන්නට අද මෝල් හිමියන් කීප දෙනෙක් මෝල් මාෆියාවක් ක්‍රියාත්මක කරලා ගොවි ජනතාවත් විනාශ කරනවා, පාරිභෝගික ප්‍රජාවත් විනාශ කරනවා. මේ අතරමැදි මාෆියාව වෙනුවට කුඩා සහ මධ්‍ය පරිමාණයේ හාල් මෝල් හිමියන් හර්ෂද සිල්ව මැතිතුමාගේ ශක්ති වැඩසටහනෙන් හයියක් ලැබුවා සේම ඒ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරලා අපි අදහස් කරනවා කුඩා හා මධ්‍ය පරිමාණයේ හාල් මෝල් හිමියන් ශක්තිමත් කිරීම තුළින් සුදු අලියෙක් බවට පත් වී තිබෙන වී අලෙවි මණ්ඩලයක් ශක්තිමත් කරමින් පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් දෙකම එකට එකතු වෙලා හොඳ අරඟකාලී වෙළඳපොළක් නිර්මාණය කරලා වී ගොවියත් අපි රැකගන්නවා, පාරිභෝගිකයත් රැකගන්නවායි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්නට කැමතියි. කෘෂි කර්මාන්තය දියුණු කිරීමෙන් තොරව ගොවියා නගා සිටවන්නටත් බැහැ. අපේ සමාජ ආර්ථික පසුතලය ගොඩනගන්නටත් බැහැ. ඒ නිසාම මම ඔබට කියන්න කැමති ජාතික කෘෂි කර්මාන්ත ප්‍රතිපත්තිය අපි මේ රටේ ස්ථාපනය කරලා කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාව හදවතින්ම අපි සුරකින්නවා සුරකින්නවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි වෘත්තීය ගොවියා බිහි කරනවා, වෘත්තීය ගොවියා සුහුරු ගොවියෙක් බවට පත් කරනවා. බොහෝ දෙනෙකුට ඡන්ද කාලේ මතක් වුණු වේදිකාවල් වල කතා කරපු ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය අද අමතක කරලා තිබෙන්නේ. අනිවාර්යෙන්ම කඩා වැටුණු ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය අපි නව වැඩපිළිවෙලක් හරහා ගොඩනගලා ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය වෘත්තීය සුහුරු ගොවියා රකින වැඩපිළිවෙලක් බවට පත් කරන්නට අපි කැප වෙනවා. පසු අස්වනු තාක්ෂණයට අපි මුල් තැන දෙනවා. පැහැදිලි ඉඩම් පරිහරණ සැලැස්මක් නොමැතිකම නිසා නිර්මාණය වී තිබෙන අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දෙන්නට අපි අප කැප වෙනවා. ගොවි ජනතාව සමග සමීපතවම කටයුතු කරපු පුද්ගලෙක් හැටියට ගොවි ජනතාවගේ හද කැස්ම දුක කඳුල වේදනාව පිළිබඳව මට කාගෙන්වත් උපකාරක පන්ති අවශ්‍ය නැහැ. අපට ඔබගේ හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාවට මම අවංකව ප්‍රකාශ කරනවා, කවුරු කොච්චර වේදිකාවල් වල බෙරිහන් දුන්නත් කවුරු කොච්චර ගොවි ජන දුක ගැන කතා කරත් ඔබට ශක්තිය ලබා දෙන්නට ඔබට හයිය ලබා දෙන්නට රුපියල් අවශ්‍යයි, ඩොලර් අවශ්‍යයි. මේ රටට නිෂ්පාදනය හරහා රුපියල් ලබා දෙන අපනයන කේන්ද්‍රීය ඩොලර් රුපියන ආර්ථික වර්ධනයක් නිර්මාණය කළ හැක්කේ සමගි ජන බලවේගයේ අපිටයි අපේ කණ්ඩායමටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.